ගමන අනතුරුඔබ නැවතත් එකතු වෙන ජයිටව අරුණෝදයක්ත් සමඟ ඉතින් අපි මේ කාල වෙලා වෙන් කරගන්නවා ජයිටව නාලිකාව තුළින් සිද්ධ වෙන බොම වටිනා කියන මහංගු ශාසනික සේවාවක් පිළිබඳව කතාබහ කරන්න. එතමයි දන්මුරේ ව්‍යාපෘතිය. ඔබ දන්න බෞද්ධයෙන් විදිට අපි හැම කෙනෙක්ම දන්නා කියෙන කාරණාව අපේ රටේ විශේෂෙන්ම උත්තුරු නැගෙනහිර ප්‍රදේශවල බොහොමයක් විහාරස්ථානවලට දානමාන කටයුතු සිදුවෙන්න බොහොම අඩුවෙන් එත් එක්කම අවම පහසුකම් යටතේ සහ බොහොමයක් දුෂ්කරතාවයන් යටතේ. ඉතින් අන්න ඒ නිසාවෙන් තමයි මේ දන්මුරේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. අනිවාර්යෙන් අපි මේ මොහොතේදී ගෞරවනීය සිහිපත් කළ යුතුේ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ අනුදැනම අනුශාසකත්වයෙන් මත ක්‍රියාත්මක වුණු මේ දන්මුරේ වැඩසටහන් මාලාව ගැන අපි අතවසේදී වැඩිදුර ඔබව දැනුවත් කරන්න හිතුවා. එත් එකම මේ වැඩසටහන් මාලාවත් එක්ක සම්බන්ධ වුණු බොහෝ දෙනෙක් ඉන්නවා මේ වෙනකොට. ඉතින් බොහෝ දෙනෙක් තමන්ගේ මුළු පවුලත් එක්කම මේ විහාරස්ථාන වැඳ පුදාගෙන මේ දානමාන පින්කම් සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අන්න එවන් වූ මහත්මියකට තමයි අද දවසේදී අපි ආරාධනා කළේ දන්මුරේ වැඩසටහන් පිළිබඳව කතා කරන්න ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා රෝහිණී කාන්තිද සොවිසා මුණසිංහ මහත්මියව. අයිබන් සුබෝදෑසනක් ඔබතුමියට. ඉතින් එතුමිය අවිසාවෙල මූලික රෝහලේ පරිපාලන නිලධාරිනියක් විදිහට වැඩ කටයුතු කරලා දැන් බොහොම විශ්‍රාම සුවයෙන් ගත කරන කෙනෙක්. ඉතින් ඒ කාල වකවානුවේදී තමයි ඇය මේ දන්මුරේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මට කියන්නක මුලින්ම දැන් ඇයි ඔබතුමියට මෙවන් වූ ව්‍යාපෘතියක් එක්ක සම්බන්ධ වෙන මුළු පවුල සියලු දෙනා එක්කම සම්බන්ධ වෙන්න හිතුනේ? ජය ටීවී එක මම නරඹනවා. උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ වැඩසටහන හැටියට උන්වහන්සේ ත්‍රිකුණාමලයේ උතුරු නැගෙනහිර පළාත්වල වැඩම කරවල ඔය දානේ නොලැබෙන පන්සල් පිළිබඳව විස්තර අරගෙන ඇවිල්ලා තමයි ඔය වැඩසටහන කරන්න කියලා. එතකොට මං ඉරිද දිනයක දන්මුරේ වැඩසටහන නැරඹුවා. එතනදී තිරේ දිස්සුණා මෙන්න මේ පන්සල් වලට ආහාර ලැබෙන්නේ නැහැ, දායක සංඛ්‍යාවත් බොහොම සීමිතයි, මේ පන්සල් යුද්ධයෙන් විනාශ වෙලා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින විහාරස්ථාන හැටියට තමයි සඳහන් වුණේ. එහි සඳහන් කරපු නිවේදක මහත්මයා පැවසුවා තිරේ දිස්සුණා දුරකථන අංකයක්, ඒ අංකයට කතා කරලා විස්තර ලබා ගන්න පුළුවන් කියලා. ඒක මම එතනදි දැක්කා. මේ ස්වාමීන් වහන්සේ නමක් මඩ කලපු ඒ වගේ තමයි දැක්කේ. හුඟක් දුරට සංවේදී වුණා. අපිට දායක මහත්තුරු පොල් සම්බෝලයි බතු විහාරි දෙනවා, අපි බඩගින්න තියන්නේ නැහැ කියලා. උන්වහන්සේ තාම බොහොම සංවේදීව තමයි. ඉතින් ඒ දැක්කාම ඉතින් මට ගොඩක් සතුටු වුණා මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කරන මේ මෙහෙවර ගැන. ඉන් පස්සේ මම අර තිරේ දිස්සුණු දුරකථන අංකයට ඇමතුමක් අරගෙන කතා කරා. කතා කරපුවාම මට තව දුරකථන අංකයක් දුන්නා පියුන් මිස් කියලා. එයාව සම්බන්ධ කරපුවාම එතුමිය මට ලබා දුන්නා වට්සැප් දුරකථන මාර්ගයෙන්. ඒවල තිබුණා මේ පන්සල් හතක්. මේ පන්සල් වලට මේ ආහාර ලැබෙන්නේ, දායක සංඛ්‍යාවත් බොහොම අඩුයි. ඒ වගේම මේ කියන්නේ සමහර ඒවට මේ බෝධීන් වහන්සේනමක් නැහැ, විහාරයක් නැහැ. අර යුද්ධයෙන් ගොඩක් පීඩාවට පත් වෙලා නැවත යථා තත්ත්වයට පත් වෙමින් පවතින පන්සල් හැටියට තමයි එතුමිය සඳහන් කරලා ඒවල තිබුණේ. ඉතින් මං කල්පනා කරා දැන් අපේ ප්‍රදේශවල තියෙන විහාරස්ථානවලට ගොඩක් දායක මහත්තුරු මහත්මීන් ඉන්නවා, ගොඩක් පුද සත්කාර ලැබෙනවනේ. ඉතින් මේ වගේ ස්ථානවලට ලැබෙනවා අඩුවෙනේ. ඉතින් ඒක නිසා මම මගේ ළමයිනු දරුවන් සාස්වාමී කතා කරලා අපේ අපි කල්පනා කරා මේ එහෙට මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ මේ මෙහෙවරට අපි පොඩි හෝ දායකත්වයක් දරන්න ඕනි කියලා ඉතින් කතා කරලා අපි ඒ ගමන මේ වියලිහාර ද්‍රව්‍ය සපයාගෙන මමයි මගේ ස්වාමියායි පුතයි ලේලියයි දුවල දෙන්නයි වැහලා දෙන්නයි ගඩ්ඩි එක්කම ගියා. ඉතින්
මුළු පවුලම එකතු වෙලා කරගත් මහඟු පුණ්‍ය කර්මයකේ අගෝස්තු මාසේ 17 වෙනිදා තින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තියෙන විහාරස්ථාන 7කට නේද ඔබතුමිය යනවා. මුළු පවුලම ඒ විහාරස්ථාන කීපය පිළිබඳ මතක් කළොත් උල්පත විහාරය, කොට්ටගල රජමහා විහාරය, තිස්ස විහාරය, මෙත්තාරාම රජමහ විහාරයේ, එතෙක්ම ශ්‍රී විජය මංගලාරාමය, ශ්‍රී ලංකාරාමය සහ ශ්‍රී ශාක්‍ය සිංහරාමය. ඉතින් මෙන්න මේ විහාරස්ථානවලට තමයි ඔබ සියලු දෙනාම යන්නේ. දැන් අම්මට කියනක දැන් මුළු පවුලත් එක්කම මෙවන් වූ පුණ්‍ය කර්මයක් එක්ක සම්බන්ධ වීම ඒ තුළ තියෙන වැදගත්කම දැන් විශේෂයෙන්ම අපි දන්නා කියන කාරණාවක්. යම්කිසි පුණ්‍ය කර්මයක අපි නිරත වෙනකොට ඒකට තවත් පිරිසක් එක්කාසු කර ගැනීම බොහොම වටිනා කියන කාරණාවක්. ඔබතුමියගේ අදහස මොකක්ද ඒ ගැන? දැන් මං මේ වගේ දෙයක් සංවිධානය කරගත්තාම මගේ පවුලේ කිසි විටකත් ඒකට පස්පට වෙන්නේ නැහැ. ආයන් අම්මේ කියලා අර ඒගොල්ලන්ට අර නිවාඩු ගන්න ප්‍රශ්න විතරයි පොඩ්ඩකට තියෙන්නේ. අර හමුදාවේ ඉන්න පුතෙක් එයාට ටිකක් නිවාඩු ගන්න අමාරුයි. ඉතින් ඒ වුණත් එයාත් කොහමාරි දින පහකට නිවාඩු අරගෙන ආවා මේ වැඩේට. අපි වෙනම මේ පුතුගේ වාහනයක බඩු ටික ඔක්කොම පැක් කරලා ලෑස්ති කරලා අනිත් වාහන වලින් ගියා. ඉතින් මේ ඉතින් ඇත්තටම හරිම ඉතින් ඒ ගියාම තමයි ඕනම කෙනෙකුට තේරෙන්නේ තත්ත්වේ. ඒ ගිහිල්ල මං හැම කෙනෙක්ගෙම මේ ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ වගේ තැනකට ගිහිල්ලා මේ අපිට පොඩි හෝ දානමය මේ පින්කමක් කරනවා නම් හොඳයි. ඒක ලොකු පින්කමක්. කියන්නේ දැන් අපි තියෙන කෙනෙකුට දෙනවට වැඩිය නැති කෙනෙකුට දෙන එකේ ලොකු මේ දෙයක් ඔබතුමියට උනත් තේරෙනව නේද? දැන් තියෙන තැනකට දුන්නට එච්චර එකේ අගයක් නැහැ. නැති කෙනෙකුට දුන්නොත් ඒගොල්ලන් ඉතා සතුටටපත් වෙනවා. ඔය පබ්බත විහාරයේ තේ ස්වාමීන් වහන්සේලා ඉතාම සතුටු වුණා. ඇත්තටම මේ එයාලා මේ මීට කලිනුත් කට්ටියක් ආවක. ඉතින් හරිම මේ ආදරයෙන් ගෞරවයෙන් උන්වහන්සේලා ගැන කතා කරා. ඉතින් මේ ගොලන් ඉතින් කිව්වා මේ මෙහිමයිලා සමහර ස්ථානවලට ලයිටුත් නැහැ කිව්වා. මේ ඉතින් ඒවටත් උදව් කරන්න කියලා කිව්වත් අම්මාර ඒවට බෝධීන් වහන්සේ නැහැ. ඉතින් අර යුද්ධෙන් මෙයා වෙලා ගිහිලා තියෙන ස්ථාන හුඟක් සිංහල ජනතාව අඩුයි, සිංහල බෞද්ධ ජනතාව අඩුයි. ඉතින් ඒක නිසා මේ මං කියන්නේ හැම කෙනෙකුටම කරනවා නම් ලොකු මහඟු පින්කමක් තමයි එවැනි දෙයක්. දැන් රෝහිණි මහත්මිය මේ අත්දැකීම දවස් දෙකක අත්දැකීමක් නේද? සාමාන්‍ය වන්දනා ගමනකින් එහාට ගිය ගමනක් නේද? මුළු පවුලත් එක්කම ගිය. ඉතින් ඒ අත්දැකීම් ගැන පොඩ්ඩක් මතක් කරලා. අත්දැකීම් කියන්නේ අපි ඉස්සෙල්ලාම ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ වැඳ පුදාගෙන තමයි ගියේ. යනකොට එහාට ටිකක් රෑත් වුණා. අපි ඉස්සෙල්ලාම ගියේ කොට්ටේගල රජමහා විහාරයට. ඔය ස්වර්ණ ස්වාමීන් වහන්සේ කිව්වා මේ අපේ මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ගියා මෙහෙම කියලා. ඉතින් එතුමා ඒ ස්වාමීන් වහන්සේගෙන් ඉතින් එතනට ගිහිල්ලා ඒ ටික දීලා ඉගෙන ගන්න පොඩි ශ්‍රාවණේර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒගොල්ලන්ටත් අපි දායකත්වය දරුවා මේ පොත්පත් පෑන් පැන්සල් ඒ වගේ දේවල් වලින්. ඉතින් ඒක ලොකු දෙයක්, කෙනෙකුට අධ්‍යාපනයක් ලබා දෙන එක මං හිතන්නේ ලොකුම කියන්නේ ලොකු පිනක්. තවන්ගේ මතු ආත්ම භවයට හරි එයින් ලොකු සහනයක් ලැබෙයි කියලා මම හිතනවා. ඉතින් අනිත් අයටත් මං කියන්නේ එකයි මේ ඇත්තට මේ ස්වාමීන් වහන්සේලා හරියට මේ සතුටු වුණා. ඔය මේ සුමනසිරි කියන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මහතෙක්ම ගණන් පිණ්ඩපාති වඩිනවා කිව්වා. මේ උන්වහන්සේ ඉතරයි ඒ විහාරේ ඉන්නේ. දැන් හරියට සතුටු වුණා. මේ ඒ සතුට අපිට ලොකු පිනක් නේ. දැන් ඒ පින අපිට විතරක් නෙමෙයිනේ. මේකට මේ 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 සඳහා අපිට ගුරු හරුකන් දුන්, අනුදැන දුන්, මේ ජය ටීවී එකේ කාර්ය මණ්ඩලයට, උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට, පියුමි මිස් චිත්‍රාංග මහත්තයා වගේ හැම දෙනාටම මං නම් වශයෙන් කියන්න නොකරත් මේ කාර්ය මණ්ඩලය ලොකු මෙහෙයක් නිකලේ. දැන් අපිව දැනුවත් කළේ නැත්නම් අපි දන්නේ නැහෙනේ. ඉතින් අපිව දැනුවත් කළා, අපවත් ඒ
මහාග පුුණ්‍ය කර්මය තයම කිරීම ජයිටීවයගේ තින කාරය වඩලට ලොකු පිනක්. ඉතිං ඕනම කෙනෙකුට මේ මොය ලංකාරාමය ඊටපස ලංකාරාම ස්වාමීන් වහන්සේ අපිට තව පන්සල් තුනක් ගැන කිව්වා. ලංකාපටුන ඔබතුමින් දන්න ඇති මේ අපේ මේ දන්ත ධාතුන් වහන්සේලා මෙඩ මබලා හිටපු විහාරයක් ලංකාපටන විහාරය කියන්නේ ලංකාපටන විහාරයටත් දැන් දානය ලැබෙනවා නෑ මේ හම්දාවෙන්තම දෙනවා කිව්වේ. මේ අර අනිත් ස්වාමීන් වහන්සේලාටත් දැන් එම නෑ කියල කිව්ව. ඉතින් ඒ ගමන අපි පන්සල්තුන්ට අද්ගියා. ඉතිං ඒ යන අත්තර මඟද ඕනම කෙනෙකුට සෝමාවති චෛත්‍රරාජාණන් වහන්සේ වැඳ පුදාගන්න පුළුවන්. සේරුවාවිල චෛත්‍රරාජාණන් වහන්සේ වැඳ පුදාගන්න පුළුවන්. ඔය මේ යන හැම කෙනෙකුටම ගැන අපිකම අපි මේ කොළඹ ප්‍රදේශය ඉඳලා හෝ නුවර ප්‍රදේශ කොහර ඉඳල කෙනෙක් යනම නං සේරුවිල චෛත්‍රරාජාණන් වහන්සේ වන්දනා කරගන්න ඕ සෝමාවති චෛත්‍රරාජාණන් වහන්සේ වන්දනා කරගන්න යන අත්තර මඟදි පුළුවන් මේ පන්සල්වලට ආධාරයක් උපකාරයක් කරගෙන යන්ට අනිවාර්යෙන්ම ඇති තමන්ගේ වන්දනා මාන කටයුතුත් කරගෙන යන ගව තවත් ලොකු පිනක් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් මේ ජයිටීවියකින් විස්තර ලබාගෙන. දැන් ඇත්තරම ඔබතුමේ සඳහන් කළා වගේ ඔබත් මේ වගේ උතුරු ප්‍රදේශයට නැගිනහිර ප්‍රදේශයට විනෝද ගමන් එහෙම නැත්තම් වන්දනා ගමන් යන අය වෙන්න පුළුවන්. ඉතින් ඔබටත් පුළුවන් මේ මහඟු සත්කාරත් එක්ක එකතු වෙන්න. ඒ වන්දනා ගමන යන ගමන්ම මෙවන් වූ විහාරස්ථානයක් මැද පුදාගෙන මේ විහාරස්ථානවල වැඩම කර සිටින ඒ ස්වාමීන් වහන්සේලාට ඔබේ උපකාරය ලබා දෙන්න බොහොම වටිනා කියන කාරණාවක් මේක. ඉතින් ජය ටීවී අපේ අරමුණත් ඒක. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මෙවන් වූ මහඟු සත්කාරයක් පැවැත්වෙන විශේෂයෙන්ම මේ උතුරු නැගෙනහිර පළාත් ආවරණය කරමින්. ඉතින් ඔබටත් පුළුවන් මේ කාර්යවත් එක්ක සම්බන්ධ වෙන්න 2025 වර්ෂයේ වෙනුවෙන් ඔබට මෙවන් වූ දානවාර රැසක් ලබා ගැනීමේ අවස්ථා කීපයක්ම තියෙනවා. ඉතින් ඔබට පුළුවන් අපත් සමග සම්බන්ධ වෙන්න ජය ටීවී නාලිකාවත් එක්ක. ඉතින් ජය ටීවී නාලිකාව කියන්නේ හැමදාමත් ඔබට හොඳම දේ ලබා දෙන නාලිකාවක්. ඉතින් ඒ අතර වාරයේදී අපි හැම විටම සූදානම් ඔබවත් එක්කාසු කරගෙන මෙවන් වූ සමාජීය සේවාවන් ඒත් එක්කම ශාසනික සේවාවන් වලට සම්බන්ධ වන්නේ. ඉතින් ඒ අපි තනියම නෙමෙයි මේ දේවල් කරන්නේ, ඔබවත් එකතු කරගෙන. ඉතින් එවන් එකතු වුණු තවත් පවුලක සමාජිකාවක් තමයි මෙතුමිය. ඉතින් අද දවසේදී අපි ආරාධනා කළෙත් එතුමියගේ ඒ අත්දැකීම් බෙදා හදාගන්න මේ පිළිබඳව ඔබවත් දැනුවත් කළ යුතු නිසාවෙන්. හොඳයි, එහෙමනම් අපි කීටි විරාමයකට යොමු වෙනවා. විරාමෙන් අනතුරු නැවතත් මේ කතාබහත් එක්ක සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්. අපි අද දවසේ කතාබහ කරමින් ඉන්නේ දන්මුරේ ව්‍යාපෘතියත් සමගින් සම්බන්ධ වුණු රෝහිණී කාන්තේද සොයිසා මහත්මියත් සමග. ඉතින් එතුමියගේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා හදා ගනිමින් ඉන්න වෙලාවේ අපි ඔබට මතක් කරන්නම් දුරකථන අංකය. ඔබටත් පුළුවන් මේ දන්මුරේ වැඩසටහනත් සමගින් සම්බන්ධ වෙන්න 0767680616 කියන දුරකථන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් තියනත් ඔබට අවස්ථාව තියෙනවා DM හිස්සනක් ඔබේ නමගම සඳහන් කරලා ඒත් එක්කම දුරකථන තුමක් ලබා දෙල ඔබට පුළුවන් 2025 වර්ෂය වෙනුවෙන් අපේ දන්මුරේ ව්‍යාපෘතියත් සමගින් ජය ටීවී සමගින් සම්බන්ධ වන්න. ඒ වගේම පහුගිය දිනකදී දන්මුරේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණු මෙතුමිය වගේම තවත් පිරිසක් ගියපු විහාරස්ථානයක වීඩියෝපට කීපයක් අපි රූපරාම කීපයක් සූදානම් කරලා තියෙනවා මේ මොහොතේදී. කොයි විදිහටද ඒ පුණ්‍ය කර්මය සිදු වුණේ කියලා ඔබට මේ රූපරාමු හරහා දැකබලා ගන්න පුළුවන්.
හොඳයි ඒ රූප රාමු දකින්න විට ඔබටත් හිතනවා ඇති නේද මටත් මෙවන් වූ කාර්යයක් එක්ක සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා නම් කොයිතරම් වටිනවද කියලා. ඉතින් අන්න ඒ හැඟීමත් එක්ක අපි හිතුවා මේ දේවල් ඔබත් එක්කත් බෙදා හදාගන්න. ඉතින් ඒ නිසාවෙන් තමයි අපි අද මෙතුමියටත් ආරාධනා කරන්නේ. ඉතින් නැවතත් රෝහිණි මහත්මිය දිහාවට හැරෙන්නට මම කැමතියි. දැන් ඔබතුමිය දින දෙකක කාලයක් පුරා පවුලේ සියලු දෙනා එක්ක විහාරස්ථාන ගණනාවකට යනවා. ඉතින් ඒ අතරවාරයේදී ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් ඔබට හමු වෙන්න ඇති. උන්වහන්සේලාගේ ප්‍රතිචාර කොහොමද මේ වැඩ කටයුතු සම්බන්ධයෙන්? උන්වහන්සේලා ඉතාම සතුටු වුණා. උන්වහන්සේලා පැවසුවේ මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පන්සල්වලට පැමිණියා කිව්වා. පැමිණිලා මේ තියෙන අඩුපාඩු ඔක්කොම සටහන් කරගත්තා කිව්වා. ඒ අනුව තමයි ජය ටීවී එකෙන් මේ ධන්මුරේ වැඩසටහන සකස් කරන්නට ඇත්තේ මං හිතන හැටියට. ඉතින් ඒ ගැන උන්වහන්සේලා ඉතා සතුටු වුණා. ඒ වගේම පිම්පෙත් දුන්නා සියලු දෙනාටම. උන්වහන්සේලා පින් ප්‍රාර්ථනා කළා. මේ ඉතින් එක ලොකු දෙයක් සියලු දෙනාට. මේ ඉතින් මගේ පවුලේ දරුවන් ටික සියලු දෙනාම මේ නම් වශයෙන් කියන්න ඕනේ නැහැනේ දරුවෝ නේද? අපි මතක් කරමු ඕනවත් කමක් නැහැ. දැන් මොකද මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙනවා. මගේ පුතා ජයන් සත්‍ය ජයරෝසන්ද සිල්වා, දුව යසින්තා, ඊට පස්සේ මේ දුව විජිනි සංසලා, දුව සොපනේ වස්සලා බෑනලා, එයා මේ දම්දා මේජර් කෙනෙක් බොහොම මරුවෙන් නිවාඩු ගත්ත එකට එන්න ඕනේ කියලා බොහොම කැපකිරීමක් කරන්නේ. ලොකු කැපකිරීමක් කරලා දවස් 5ක විතරක් යන්ත අනිවාඩුවක් කරගෙන ආවා. එයා තිලාන් මදුර දෙසිල්ලා. එතකොට පුතා ආශාලිදු වික්‍රමාරච්චි, මේ මාගේ ස්වාමියා මගේ මහත්තයා ජයන්ත දෙසිල්ලා, සියලු දෙනා අපේ මහත්මයා ටික අසනීපෙන් ඉන්නේ. අසනීප තත්ත්වය මත වුණත් මේ ඔහු මේ ගමන සහභාගී වෙලා මේ වැඩසටහනේ ඉතින් ඇත්තටම අපූර්වත්වයක් දැක්කා. ලොකු පිනක්. ඉතින් අපි ඇත්තටම මම අදත් මේ ජය ටීවී කාර්ය මණ්ඩලයට පින්පෙත් දෙනවා. උඩුදුම්බර ස්වාමීන් වහන්සේ මටත් ඒ විදිහයි. අපි මේ ජය ටීවී එකෙන් මේ වැඩසටහන ගැන අපිව දැනුවත් කරේ නැත්නම් අපිටත් මේ මහඟු පුණ්‍ය කර්මයෙන් සහභාගී වෙන්නට ලැබෙන්නේ නැහෙනි. ඉතින් එහෙම ඒ වගේ දෙයක් අපිට ඒ වගේ මේ පින්නකට සහභාගී වෙන්න අවස්ථාව ලබා දීම ගැන ජය ටීවී එකට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මගේ මේ අපි සිල් ගන්න එන තැන මගේ යාළුව කීප දෙනෙකුත් මේකට පොඩි පොඩි ආධාර කරා. ඔවුනුත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. අනේක තමයි විය යුත්තේ නේද? දැන් පවුලේ උදවිය සියලු දෙනා, දැන් ඔබතුමියත් විශ්‍රාමලත් රජයේ සේවිකාවක්, ඒත් එක්කම පවුලේ ඉන්න දූල පුතාල හැම දෙනාමත් වෘත්තීය වේදීන්, ඒත් එක්කම හලු මිත්‍රාදීනුත් මේ මහඟු පුණ්‍ය කර්මයත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට මුළු පවුලක්ම එකතු වෙලා, ඒත් එක්කම හිතවතුන් එකතු වෙලා, සියලු දෙනා එකට එකතු වෙලා මෙවන් වූ පුණ්‍ය කර්මයක් කරනවා කියන්නේ එවන් දෙයක්. ඒක අපිට මුළු ජීවිත කාලය පුරාවට මුණත් මතක් කළ හැකි, සතුටු විය හැකි පුණ්‍ය කර්මයක්. ඉතින් අවසාන වශයෙන් ඔබතුමියගෙන් දැනගන්න මම කැමතියි, දැන් මේ දානය සූදානම් කිරීමත් ඉතරම් ලේසි පහසු කටයුත්තක් නෙවෙන්නේ නේද? විහාරස්ථාන ගණනාවකට ඔබ යනවා. ඉතින් ඒ අතරවාරයේදී වියලි ආහාර ද්‍රව්‍ය තමයි අරගෙන යන්නේ. කොහොමද මේ දානය සූදානම් කිරීම සිද්ධ වුණේ? සූදානම් කිරීම සිද්ධ වුණේ මේ වගේ ඉන්නවා මේ අපේම ඒ ගැන පොඩ්ඩක් මතක් කරන්න කමන්නේ නේද? චූටි බබෙක් ඉන්නවා මේ සනතේ සත්තනා කියලා. ඒ චූටි බබත් මේ දානේ සකස් කරගන්න මට හුඟක් උදව් වුණා. ගෙනත් දෙනවා එකින් එක ගෙනත් දෙනවා. මේ අම්මා මේකට දාන්න කියලා. ඉතින් මම මේ අවශ්‍ය කරන දේවල් ඉස්සෙල්ලාම මේ හැමෝමත් එක්ක කතා කරගත්තා. මොන වගේ වියලි ආහාර ද්‍රව්‍යද මේ අවශ්‍ය වෙන්නේ කියලා කුළු බඩු වර්ගෙම ඉස්සෙල්ලාම ලිස්ට් එකක් හදාගත්තා. ඒ අනුව තමයි ඒව ටික ගෙනාවේ. ගෙනල්ලා අපි බෑග්ස් ගෙනල්ලා ඒ බෑග්ස් වලට වෙන වෙනම සියලු දේ පැකට් කළා. මේ සබම් වර්ග වෙනම, يعني බිස්කට් වගේ වෙනම, ඒ වගේ මෙයා පරා හාල් වෙනම පැකට්ස් කරා. ඉතින් අර පොඩි බවත් ඒවට හැම එකටම සහභාගී වුණා. එයා පුංචි වුණාට අවුරුදු 5යි. අරව ගෙනල්ලා දෙනවට එහෙම කරන්න කියලා. ඉතින් ඒකත් ලොකු සතුටක්. ඉතින් ඇත්තටම අපි සියලු දෙනා එක්ක ඒවා වෙන වෙනම පැකට් කරලා
බෑක්සට නම් අරගස්සර ගාල ඉතින් හැමවෙලාම ඉතින් මේගොලනු තහන අම්ම දැන් අම්ම දැන් හරියටම මෙයා හරිද මේගොලා හැමනිතරම පුතාහෙම අම්ම ඔක්කොම හරිද දැන් තමනා දඩපාඩු තමනාද ගෙනියන්න ඕනි කියලා. ඉතින් අපි මේගොලන් මුදලනුත් ආධාර කළා. සමහර ස්ථානවල ලයිට් බිල් ගෙවාගන්න විදිහක් නෑ කියලා කිව්වා. ඒ වගේ ස්ථානට දුන්නා. ඉතින් අපි තව ඕමනාන ආලාරම්භ ගන්න කියලා ඉතින් මුදලින් ආධාරයක් කළා. මේ පෙළමයි එහෙම අපේ මහත්ය ඉතින් ලොකු මේ මුදලක් වියදම් කළා මේ දෙන්න කියලා. අපි අපේ අපි අපේ අපි සාධාරණ උපයාගත්තු මුදලක් අපේ විශ්‍රාම වැටුපෙන් ලැබෙන මුදලකින් තමයි අපි මේ ඔක්කොම සියලු දේ කළේ. ඔව් අනිවාර්යයෙන්ම මම හිතන්නේ ඔබතුමිය ඇතුළු ඔබේ පවුලේ සියලු දෙනාත් අපි සියලු දෙනාට හොඳ ආදර්ශයක්. මොකද සාධාරණව උපයාගත් මුදල මේක අනිවාර්ය විය යුතු දෙයක් නේද? මෙවන් වූ පුණ්‍ය කර්මයක් කරද්දී අපි සියලු දෙනා එකට එකතු වීම, ඒත් එක්කම අපි සාධාරණව උපයාගත් මුදල් මේ සඳහා වැය කිරීම සහ ඒ අතර වාරයේදී අර ඔබ කව බොහොම පුංචි දියණියකුත් මේ දානය පිළිගන්නන් එකතු වුණා කියලා ඉතින් අන්න ඒකත් විය යුතුම දෙයක් නේද? දෙමාපියන් විදිහට අපි හැම කෙනෙක්ගේම යුතුකමක් අපේ දරුවනුත් මේ දේවල් වලට සම්බන්ධ කිරීම සහ දරුවන්ට මේ දේවල් පෙන්වීම නේද? අපේ අනාගත මතු පරපුරටත් මෙවන් වූ පුණ්‍ය කර්මයන් දැන්න තියවුන් කුඩා කල සිටම උන්ට මේ දේවල් පුරුදු පුහුණු කිරීමත් දෙමාපියන් වශයෙන් අපි සියලු දෙනාගේම යුතුකමක්. ඉතින් ඔබටත් පුළුවන් මේ කාර්යවත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් මේ 2024 වර්ෂයේ දන්මුරේ ව්‍යාපෘති බොහොම සාර්ථකව පැවැත්තුණා. මෙතුමී වගේම තවත් බොහෝ දෙනෙක් අපිත් එක්ක අත්දැල් බැඳගත් නිසාවෙන් ජය ටීවී සමග ඉතින් ඔබට පුළුවන් 2025 වර්ෂය සඳහා ඔබට අවස්ථාවක් තියෙනවා කතා කරන්න මේ දුරකථන අංකයට. එසේත් නැත්නම් ඔබට WhatsApp පණිවිඩයක් තියන්න අවස්ථාව තියෙනවා 0770 666 80 16 0770 666 80 16 කියන දුරකථන අංකයට DM හිස්සනක් ඔබේ නමගම සඳහන් කරලා WhatsApp පණිවිඩයක් තබන්න කියලා අපි ආරාධනා කරනවා. ඒත් එක්කම අපි බොහොම ගෞරවණීයව මේ අවස්ථාවේදී මතක් කරන පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ අනුදැනුම මත තමයි මේ දන්මුරේ වැඩසටහන මෙතරම් සාර්ථකව මෙතරම් දුරක් ගෙනීමට අපිට හැකියාව ලැබුණේ. ඉතින් ඔබටත් අපි ආරාධනා කරනවා මේ මහඟු පුණ්‍ය කර්මයත් එක්ක සම්බන්ධ වෙන්න පවුලේ සියලු දෙනාත් එක්ක රෝහිණී මහත්මිය වගේ. ඔව් කොළඹ ජාතික රෝහලේ වැඩ කරන සංජීව ගමගේ කියලා මගේ පුතෙක් මේ වෛද්‍යවරයෙක්. ඉතින් මේ එයා පුදුම කැපවීමක් කළා මේ වෙනුවෙන්. මගේ ළමයි ස්ථාව විශාල කැපවීමක් උපරිම දායකත්වයක් දැරුවා මේ පුණ්‍ය කර්මයට චූටි දරුවාගේ ඉඳලා. ඉතින් මම අවසාන වශයෙන් කියන මේ ශ්‍රී ලංකාවාසි ජනතාවට මේ උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කරගෙන යන මේ ජය ටීවී එකේ මේ වැඩසටහනට ඔබත් දායක වෙන්න ඔබලාට පුළුවනි. සේරුවාවිල චෛත්‍යරාජානන් වහන්සේ වන්දනා කරගෙන යන්න, ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේ වන්දනා කරගෙන යන ගමන් සෝමාවති චෛත්‍යරාජානන් වහන්සේ වන්දනා කරගෙන යන ගමන් මේ පුණ්‍ය කර්මයන්ට සහභාගී වෙන්නට පුළුවන්. ඒක හින්දා මම හැමදෙනාටම කියනවා තියෙන දඬ නෙවෙයි නැත්තන්ට අපි දෙයක් දීලා වැඩි පිනක් අයිති කරගමු. ඒ උන්වහන්සේලා ලැබපු සතුට අපිට ඒක ලොකු පිනක් ලැබෙනවා. හොඳයි. ඉතින් ඇත්තටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ඔබතුමීට වගේම ඒ උදව් උපකාර කළ සියලු දෙනාටත් ඒත් එක්කම ස්තුති. අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔබේ ඒ අත්දැකීම් සියල්ල බෙදා හදා ගන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව රෝහිණී කාන්තිද සොයිසා මුණසිංහ මහත්මිය තමයි අද මේ දන්මුරේ ව්‍යාපෘතිය පිළිබඳව කතා බහ කරන්නට ඔබ දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුති ඔබතුමියට. ආයුබෝවන්. තව තවත් මෙවන් වූ පුණ්‍ය කර්ම කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා, මුළු පවුලටම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒත් එක්කම ඔබටත් අවස්ථාව තියෙනවා ජය ටීවී නාලිකාව මගින් අත්තල් බැඳගන්න මේ මහඟු ශාසනික සේවාවත් එක්ක එකතු වෙන්න. ඔබටත් අවස්ථාව තියෙනවා අපි කියපු දුරකථන අංක වලට කතා කරලා ඔබටත් පුළුවන් එළඹෙන වසර සඳහා 2025 වසර සඳහා දන්මුරේ ව්‍යාපෘතියත් එක්ක එකතු වෙන්න. හොඳයි. එහෙමනම් ඒ පණිවිඩයත් එක්ක අපි සූදානම් වෙන්නේ අද දවසට ජය ටීවී වැඩසටහන මෙලෙස අවසන් කරන්න. හැබැයි ඔබට පුළුවන් දිගින් දිගටම අද දවස පුරාවටම ජය ටීවී සමග රැඳෙන්න. ඔබ වෙනුවෙන් හොඳම දේවල්, ගුණාත්මක දේවල් අපි සූදානම් කරලා තියෙන්නේ දවස පුරාවටම. එහෙමනම් ආරාධනා කරන දිගටම ජය ටීවී සමගින් රැඳිලා ඉන්න කියලා. එවනම් අද දවසට අපි සමු ගන්නවා ගිහිල්ලෙන්නම් ජය ටීවී අරුණෝදය මෙලෙස නිමා කරමින්. සුබ දවසක් ඔබ සියලු දෙනාට. වාසනාවන්ත යහපත් දවසක් බවට අද දවස පත්වේවා. අයිබෝවන්.